ඒ 1970 වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ විමුක්ති කොටි සංවිධානය ආරම්භ වුණා. 1984 විදේශ ආධාර ලබා ගනිමින් ප්‍රභාකරන්ගේ කල්ලිය ඉතාමත් ශක්තිමත්ව සිටියා. වරින් වර රාජ්‍ය හමුදාවට ප්‍රහාර එල්ල කළ බෝන් 1985 එලිපිට හමුදා කඳුරුවලට ප්‍රහාර එල්ල කරන්නට වුණා. විවිධ ගරිල්ලා ක්‍රම භාවිතා කළ බෝන් උතුරු යුද හමුදාවන්ට විශාල තර්ජනයක් වුණා. මෙන්න මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව ගරිල්ලා සටන්ක්‍රම වලින් යුක්ත විශේෂ හමුදා ඒකකයක අවශ්‍යතාවය මතු වුණා. එය යථාර්ථයක් බවට පත් කරමින් මේජර් ගාමිණී හෙට්ටිආරච්චි මහතා විසින් ඔහුගේ සංකල්පයකට අනුව ලොතිනන් ෆස්ලි ලෆීර් ඇතුළු 34 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රථම විශේෂ බලකායට අනදුන්නා. අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා යන තේමාපාඨය පෙරදරි කොට ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය වසර 30ක් පුරා පැවති යුද්ධය අවසාන වන තුරුම විශේෂී සේවාවක් ඉටු කළා. යුද හමුදාවට විශේෂ බලකායක අවශ්‍යතාවය තදින්ම දැනීමට පටන් ගනු ලැබුවේ කොටි ත්‍රස්තවාදීන්ගේ වර්ධනයත් සමග සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ ආක්‍රමණය කිරීමට සහ ඔවුන්ට හඳුනා ගැනීමට නොහැකි ඉලක්කයන් හඳුනා ගැනීම සඳහායි 1985ට පෙර RDF සුළු කොටාසයක් ලෙස පිහිටි මෙම කණ්ඩායමට 35 දෙනෙකු පමණ අයත් වුණා. එහි බොල්ම සමාජිකයන් වූයේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චි, ලුතිනන් ෆස්ලි ලෆීර් සහ කැප්ටන් අජිත් පෙරේරා ඇතුළු පිරිසයි. 1985 විශේෂ බලකාය බවට පත්වන්නේ මෙම කණ්ඩායමයි. මෙලෙස ආරම්භ වුණු මෙම විශේෂ බලකායේ විශේෂ කාර්යභාරය වූයේ ප්‍රහාර එල්ල කිරීම, තොරතුරු එක්රැස් කිරීමයි. ප්‍රථමයෙන් විශේෂ බලකා කණ්ඩායම පුහුණු වීම ලැබුවේ ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේදී. ඉන්පසු විදේශීය පුහුණු උපදේශකයන්ගේ විශේෂ පුහුණු වීම ලබා ගන්නා ලදී. එසේ පුහුණු පිරිස වවුනියා ප්‍රදේශයේ ජෝසප් කඳවුරේ ස්ථානගත කිරීම සිදු කරන ලදී. ඉන්පසු වැලිඔය හා වවුනියාව ක්‍රියාන්විතවලට අවශ්‍ය දායකත්වය ඔවුන් විසින් ලබා දෙන ලදී. එසේ බෙහෙවුම් සිදු කරන අතර සතුරන්ගේ තොරතුරු ලබා ගනිමින් සතුරු මරම ස්ථානවලට පහර දීම සාර්ථකව සිදු කළ විශේෂ බලකාය තව තවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය මතුවිනි. ඒ අනුව සෙබළුම් 38 දිනකින් සමන්විත කණ්ඩායම විශේෂ බලකාය සෙබළුම් 68ක් දක්වා වර්ධනය කිරීමට බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ මඟ පෙන්වීම යටතේ කටයුතු සිදුවිනි. මෙලෙස පිරිස් බලය වැඩි කළ විශේෂ බලකාය මෙහෙයුම් පහසුව සඳහා ඇල්ෆා, බ්‍රාවෝ, චාලි යනුවෙන් කණ්ඩායම් 3කට වෙන් කරන ලදී. මෙම කණ්ඩායම් වල අනදෙන්නන් ලෙස කටයුතු කළේ ලොතිනන් අජිත් පෙරේරා, ලොතිනන් ෆස්ලි ලෆීර් සහ ලොතිනන් රොහාන් විජේසිංහ යන වීරෝදාල නිලධාරීන් වුණා. පසුව සිදු කළ තුන්වැනි බඳවා ගැනීමේදී ඩෙල්ටා බලගණය එකතු කරන ලදී. එය භාර වුණේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චි මහතාටයි. මේ අයුරින් ගොඩනැගුණු විශේෂ බලකාය එදා මෙදා තුළ ශ්‍රී ලංකාවේ විශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටී. විශේෂ බලකායේ කොල්ලන් මේ වෙන විටත් මුළු මහත් යුද හමුදාවම කොඳුනාරටයේ වී අවසන්. ඒත් සමගම රට රකින්න කළුයක්කුන්ට බංකරේ විශේෂ උත්තමාචාරය. ඊළඟ කොටසින් බංකරය විශේෂ බලකාය ගැන තවත් සටහනකින් හමුවෙමු. සියලුම දෙනාට දළදා සමුදු පිටයි. අපි බංකරේ